Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. දිවයින පුරා බෙදා හැර ඇති ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සින් අඩංගු වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පසුගිය දිනක අනාවරණය කළා. ඒ අනුව ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා පෞල් සෞඛ්‍ය සේවා සංගමයේද ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළි රඹුක්වැල්ල මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළා. ඇත්තෙන්ම අප ගන්නා ආහාරයක හෝ ආහාරයට ගන්නා ද්‍රව්‍යවල ඇෆ්ලොටොක්සින් තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි වුණොත් කුමක් වේවිද? මේ පිළිබඳව අප ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්තායක ආචාර්ය සංජේ පෙරේරාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු ප්‍රකාශ කළේ ඇෆ්ලොටොක්සින් ත්‍රිපෝෂවල තිබිය හැක්කේ එය නිෂ්පාදනය නිසා නොවේ. එයට භාවිත කරන ධාන්‍ය නිසායි. ඒ නිසාම ඊට භාවිත කරන දේශීය හෝ ආනයනික ධාන්‍ය නැවත පරීක්ෂා කළ යුතුයි. ඇෆ්ලොටොක්සින් ප්‍රබල හෙපටෝපිලිකාකාරකයක්. හෙරොටොජෙනික් වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා අකර්මණ්‍ය කිරීමට හැකි බවයි. මේ නිසාම ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී මේ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීමට පියවර ගත යුතු බවයි ආචාර්ය සංජය පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අප මෙම ගැටලුව පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්නගෙන්ද විමසීමක් සිදු කළා. මේකට හේතුව විදියට ආණ්ඩුව විශේෂයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් විදියට කාබනික ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒක තුල කිසිම ප්‍රයෝජනයක් අත්ුණිත් නැහැ. රටේ ජනතාවගේ සල්ලි විනාශ වෙච්ච එක විතරයි උනේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට විශේෂම නිෂ්පාදනයේ අඩාල වුණා. ඒ වගේම තමයි මේ පෝෂණ අවශ්‍යතාවය අඩුවීමත් එක්ක ඇත්තටම බඩිරිඟු ආදී විශේෂයෙන්ම ත්‍රිපෝෂ සකස් කිරීමේදී පාවිච්චිට ගන්න ඒ සියලුම අමුද්‍රව්‍ය වල ඒවට පෝෂණ ඌනතාවය බලපෑවා. වගේම තමයි විශේෂම බඩිරිඟු මේවා කල්තබාගෙන තබා ගැනීම ඇතුලේ විවිධ රසායනික ප්‍රතික්‍රියා හරහා ඊට අදාළ නොගැලපෙන දේවල් නිර්මාණය වෙලා තියෙනවා. මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ විශේෂයෙන්ම ත්‍රිපෝෂ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවලා තියෙනවා. මේකේ ඇත්තරම ප්‍රධාන වගකීම මේකේ වග උත්තරකරු විදියට අපි චෝදනා කරනවා ආණ්ඩුවට. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.